වර්තමාන ආණ්ඩුව ජාතික සම්පත් විකිණීමේ සහ රට බිලිදීමේ දැවැන්ත වේගවත් දේශපාලන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබෙනවා. මෑත භාගය තුළ අපිට කැපිලා පේනවා. එන ආණ්ඩුව හැම මාසයකටම එක ජාතික සම්පත ගානේ විකුණීමේ වැඩපිළිවෙලක් ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරන බව ඔබ අද අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඔබ දන්නවා දැන් පසුගිය මැයි මාසෙදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආණ්ඩුව විසින් ඉන්දියාවට සහ ජපානයට විකුණා දමනු ලැබුණා. ඊට පස්සේ මේ ජුනි මාසෙදී මේ ඌණ උපයෝගීතා පනත කියන පනත ඉදිරිපත් කරලා සෙවනගල සීනි සංස්ථාව සහ පැල්වත්ත සීනි සංස්ථාව ආණ්ඩුවේම මන්ත්‍රීවරයට ලබා දීමට අවශ්‍ය කරන නීති සංශෝධනය ආණ්ඩුව සිදු කළා. එතකොට මැයි 1යි මැයි වලදී ජැටිය වේක්කා, ජුනි වලදී සීනි සමාගම් විකිණීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගත්තා. දැන් ආණ්ඩුව ඊළඟට සූදානම් වෙන්නේ මේ තියෙන්නේ මහජන බැංකුව විකිණීමට පුද්ගලීකරණය කිරීමට අදාළව ආණ්ඩුව පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ වෙන මහජන බැංකු සංශෝධන පනත. එතකොට දැන් ඒ නිසා දැන් මේ පනත පිළිබඳව ඔබ මගින් ජනතාව දැනුවත් කිරීමට තමයි අපි මේ සාකච්ඡාව කැඳෙව්වේ. දැන් ඔබ දන්නවා අපේ රටේ ප්‍රධාන මේ මහජන බැංකුව, ලංකා බැංකුව, ඉදිරි කිරීම බැංකුව වගේ මේ දැවැන්ත මූල්‍ය ආයතන අපේ රටේ ඉතා සුවිශේෂී ආර්ථිකයේ කොටසක් ඉටු කරනවා. ඒක නිශ්චිත කරුණක් තමයි. ඔබට මතක ඇති 2008 දී ලෝක ආර්ථික අර්බුදයේ ආපු අවස්ථාවේදී ලෝකෙ පුරාම ආර්ථිකයන් මිද වැටුණා. එක්සත් ජනපදයේ යුරෝපයේ බොහෝ රටවල්වල ආර්ථිකයන් මිද වැටුණා. ඊට පෙර ඔබ දන්නවා 1997 දී ආසියාවේ මූල්‍ය රටවල් බිඳ වැටුණු ආර්ථික වශයෙන් ඉන්දුනීසියාව, මැලේසියාව මේ රටවල් බිඳ වැටුණා. මේ හැම දියුණුම රටවලුත්, ලංකා මට්ටමේ තිබෙන රටවලුත් ආර්ථික සහමුලින් බිඳ වැටීමට බලපාපු ප්‍රධානම කරුණ ඒ රටවල්වල රාජ්‍ය මූල්‍යායතන කියලා තිබුණ නැතිකම. නැත්තම් තිබිච්ච රාජ්‍ය මූල්‍යායතන දුර්වලයි. මොකද රජයට අයත් බැංකු ඒ රටවල් මගින් විවිධ අවස්ථාවලදී පුද්ගලීකරණය කළා තිබුණා. ඒ නිසා ඇමරිකානු ආර්ථික අර්බුදයේදී, ලෝක ආර්ථික අර්බුදයේදී නිශ්චිත වශයෙන්ම ඔප්පු වෙච්ච දෙයක් තමයි රටක ආර්ථිකය ආරක්ෂා වෙන නම් රාජ්‍ය බැංකු ප්‍රමාණයක් තිබිය යුතුයි, ඒවා ආරක්ෂා කරගත යුතුයි කියන මූලික ආර්ථිකමය කරුණ එක ප්‍රතිපත්තිමය ස්ථාවරකට වඩා එක ආර්ථික වශයෙන් සනාත වෙච්ච කරුණ. ඒ නිසා මොකද ඔබ දන්නවා පසුගිය අවුරුදු 20කට ආසන්න කාලයක් තිස්සේ මම හිතන අපේ ලේකම් සහෝදරයා ඉදිරිපත් කරා මේ කරුණු වසර 2000 ඉඳලා වගේ කාලයක ඉඳලම ලංකාවේ මේ ප්‍රධාන පෙළේ බැංකු පෞද්ගලීකරණය කරන්න කියන බලපෑම අන්තර්ජාතික මූල්‍යායතන වලින් දිගට සිදු කළා. විශේෂයෙන්ම IMF එක මගින් කොන්දේසි පනවපු කරුණක් තමයි මේ මහජන බැංකුව, ලංකා බැංකුව වගේ විකුණන්න කියන්නේ. මා අවතාවක් කීමෙන් කියන මිට කලින් මම මේක සම්මන්ත්‍රණයකදී කිව්වා 2001 අවුරුද්දේ ආවැයට පෙර මහජන බැංකුව සහ ලංකා බැංකුව පුද්ගලීකරණය කරන්න කියලා තිබිච්ච IMF යෝජනා, නිශ්චිත යෝජනාවක් IMF එකෙන් තිබුණා. ඒ අවස්ථාවේදී ආණ්ඩුව මගින් IMF සංවිධානය ඉදිරිපත් කළා තිබුණේ ජනතා විමුක්ති ප්‍රමුණ ප්‍රමුඛ වෘත්තීය සමිතිය මගින් විශාල උද්ඝෝෂණයකට එන්න ඉඩ තියෙනවා මේ බැංකු විකුණන්න ගියොත්. ඒ නිසා ආණ්ඩුව අස්ථාවර වීමට නියමිත වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේක විකුණන්න බෑ කියලා තමයි ඒ වෙලාවේදී ආණ්ඩුව බැංකු දෙක බේරගෙන තිබුණේ. මේක මට ආණ්ඩුව කැබිනට් අමතිවරයෙක්ම එක්තර අවස්ථාවක කියපු දෙයක්. ඒ නිසා දැන් එසේ තිබියදී ඒ නිසා මේ මහජන බැංකුව, ලංකා බැංකුව විකිණීමට පිළිබඳ කතාව ඒ බලපෑම දිගු කාලීන එකක්. නමුත් අද වෙලා තියෙන දේ තමයි අපි දන්න දේ අද IMF ලෝක බැංකුව නොකිව්වත් දැන් ආණ්ඩුවම සූදානම් වෙලා තියෙනවා, මුදල් අමාත්‍යාංශයම සූදානම් වෙලා තියෙනවා මේ බැංකු විකුණන්න. මොකද අද ආණ්ඩුව මුණ දෙලා තියෙන බරපතල ආර්ථික අර්බුදය නිසා.